විශ්ව විසියකේ කියන මේ හැම බජට් එකේම ආර්ථික වැරදි ප්‍රතිපත්ති තිබුණා. ඒ මේ අවස්ථාවේදී අපේ විපක්ෂ නායකතුමා ඇතුළු මේ පක්ෂ මේ මන්ත්‍රීවරුත් ඔක්කොම දුන්න කනගාටුව ප්‍රකාශ කිරීම ඒත් එක මන්ත්‍රීවරයෙක් ඒක කරේ නැහැ. මේකට අනුබල දුන්න. මම කියවන්නම් මැයි 20 වෙනිදා හැන්සාඩ් වාර්තාවේ ශාන්කියන් රාජපුත්‍රයන් රාසමාණික්ක මැතිතුමා කියන එක. 20 වෙනි සංශෝෂණයේ වාගේ රටට අහිතකර දේවල් වලට ඡන්දය දුන්නේ නිසා තමයි ගෙවල් ගිනි තිබ්බේ. 2021 කියන මේ හැම බජට් එකේම ආර්ථික වැරදි ප්‍රතිපත්ති තිබුණා. 2021 බජට් දෙකට මතෝසුව මිනිස්සු නිසා තමයි ගෙවල් ගිනි තිබ්බේ. කුමාර වේදම් මැතිතුමා බුගත කරේ නේ. ජනතාව පාවා දීම තමයි ජනමතය පාවා දීසන තමයි ඒගොල්ලන්ට උනේ කියන එක මතක තබා ගන්න. කොහොමද මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රියෙක් එහෙම කතා කරන්නේ? ලක්ෂ්මන් කදිරගම මැතිතුමා ඝාතනය කරද්දී එතුමා විවේචනය කළා කතා කරේ පිටින් කොටි සංවිධානය. දැන් මේක ඇතුලෙන් කරනවා. මොකද්ද මේකේ තේරුම? මේ පාර්ලිමේන්තුව වට කරද්දී එතන ඇවිල්ලා කියන්නේ අපිට හානියක් උනේ නැහැ කියලා. ඊළඟ දවසේ පෙරටු ගාමි කුමාර ගුණරත්න මේක පින්තූරෙත් තියෙනවා. පෙරටු ගාමි ප්‍රජාතන්ත්‍රවාදී වැඩ කරන එකට කවුරුත් විරුද්ධ නැහැ. ඒකෙන් පිට කියන්නේ. ඉතින් මේකද මේ පාර්ලිමේන්තුවේ සිදුවෙන්නේ? මම ඔබතුමාට කියනවා එන පාර්ලිමේන්තු සතිය අවසන් වෙනකොට එතුමා කනගාටුව ප්‍රකාශ කළා මේක ඉල්ලාස් කරගත්තේ නැත්නම් කතානායකතුමාට ඒක විභාග කළා අදාළ කොමිටියට දාලා අපිට වාර්තාවක් දෙන්න කියලා මම කියනවා. මෙහෙම ඒවා මේ සභාවේ වෙන්න බෑ. බොහොම සිතකරු අගමැතිමනි, අගමැතිතුමා විසින් මතු කරන ලද කාරණේ පිළිබඳ විශේෂයෙන් සොයා බලා කටයුතු කරන්න කියලා ගරු කතානායකතුමාට මම දන්නනවා. මම මේ අවස්ථාවේදී අද උදෑසන සිට මගේ නම විටින් විට ප්‍රකාශ වුණා. ඒ පිළිබඳ විනාඩියක කාලයක් තුළ මම පොඩි පැහැදිලි කිරීමක් කරන්න කැමතියි. අද උදෑසන ගරු අග්‍රාමාත්‍යතුමා හයපාරක් අග්‍රාමාත්‍යතුමා වැරදි ප්‍රකාශයක් මම පිළිබඳව මේ පාර්ලිමේන්තුවේදී කරලා තියෙනවා. ගරු ශානකතුමා, කැමතිතුමා ඔබතුමා විවාද කරන්න එපා. විවාදයක් නෙමෙයි, මට සමාවෙන්න මට විනාඩියක් කාලයක් දෙන්න. ඔබතුමාට අවස්ථාව දෙන්න පුළුවන්. විවාදයක් නෙමෙයි, මට විනාඩියක කාලයක් දෙන්න. ඇත්ත වශයෙන්ම අද උදෑසනයේ කරපු ප්‍රකාශය ඉතාමත්ම වැරදි ප්‍රකාශයක්. මම මේ අවස්ථාවේදී අමරකීර්ති අතුකෝරල මහත්මයා සහ ඒ පවුලේ සියලු දෙනාටම මගේ ශෝකය ප්‍රකාශ කරනවා. මගේ විනාඩි 30ක කතාවෙන් කෑල්ලක් අරගෙන ගරු අග්‍රාමාත්‍යතුමා මේ ප්‍රකාශය කරේ. ඒක නිසා මම මේ ප්‍රකාශය මම සභාගත කරනවා. ඕන එක්කෙනට අරන් බලන්න පුළුවන් ඒ කරපු ප්‍රකාශය. ඒ වගේම තමයි මේ අග්‍රාමාත්‍යතුමා මමත් LTT එකත් සම්බන්ධ කරලා කතා කරලා තියෙනවා. ඒ වගේම තමයි ජූනි මැයි මාසේ 6 වෙනිදාත් මීට පෙරත් පිල්ලෑන් සමග මගේ සම්බන්ධයක් තිබ්බා කියලා බොරුවක් ප්‍රකාශ කළා. ඔබතුමා මම ටේක් අ ප්‍රොපර් ටයිම් ඇන් මේක් දිස් ස්ටේට්මන්ට් ඔනබල් හයපාරක් අගමැතිතුමාගෙන් මම ඉල්ලා සිටින්න කැමති හැම දේවල් කරන්න එපා කියලා. එතුමාගේ ගැනත් අපි කතා කරනවා නම් බටලන්දේ රිපෝට් එක වගේ දේවල් මේ අතර අගමැතිවරයා පාර්ලිමේන්තුවේ පළ කළ අදහස් පිළිබඳව සුමන්දිරන් මන්ත්‍රීවරයා අද පැවති පක්ෂ නායක රැස්වීමේදී අදහස් දැක්වීමත් සමග අගමැතිවරයා නැවතත් පාර්ලිමේන්තු සභාවේදී අදහස් පළ කළා. විශේෂයෙන්ම පාර්ලිමේන්තු කටයුතු කොමිටිය රැස්තු නැද්දී සුමන්දිරන් මන්ත්‍රීතුමා කියලා තියෙනවා මේ කතාව කිරීම වැරදි, මෙතෙන්ට කිසිම අදාළ කාරණයක් නෙමෙයි කියලා. ඔබතුමාත් ඇහුවේ නිසා දන්න එක අදාළයි කියලා. ඒ නිසා මේක ඉවත් කරන්න කොහොමද එයාගේ විරුද්ධත්වය එතනදී ලියාගන්න කියලා. ඒ කියන්නේ ඉතින් මම කියන්නේ එහෙම අයිතියක් නැහැ කියලා. ඒ එක්කම මේ කොමිටියේ කොහොමත් ඒව සාකච්ඡා කරන්න බෑ. මේ රාසමාණික මන්ත්‍රීමාවේ කතාව කරද්දී සුමන්දෙන් මහත්මයා ඒ අල්ලපු ආසනේ හිටියේ. එතුමාගේ වගකීම තුනේ මේක නවත්තන්න. මම කතාව මේ කරන්නේ. මේ TNA මන්ත්‍රු කියන එකට රාසමාණික මන්ත්‍රීමා අහන්නේ නැහැ. මම TNA එකට විරුද්ධ කිසිම මේක කියන්නේ නැහැ. ඒගොල්ලොත් මේ ගැන කනගාටු වෙනවා. ඒ කියන්නේ මේක නවත්තන්න තිබුණා. නැවැත්තුවේ නැහැ.